විIP ලයිට්ස් වලට තියෙන නීතිය මොකද්ද? විIP ලයිට් කියන්නේ රතු නිල් ගහගෙන යන තියෙන ඒකට තියෙන නීතිය මොකද්ද? ඔව් දැන් ඇත්තටම මට පොඩ්ඩක් පුළුවන් දෙ කියලා බලන්න එකක් ගහගන්න VIP ලයිට් එක. VIP ලයිට් ගහගෙන යන ගොඩක් අය කැමති. මේ හැබැයි නීතිය දැනගෙන පාවිච්චි කරන එකයි වඩා වැදගත් වෙන්නේ. ඔව්. එතකොට මොකද්ද මේ VIP ලයිට් එකක් කියන එක ගත්තොත් එහෙම අපි දැකලා තියෙන ඔබ කිව්වා වගේම නිල් පාට, රතු පාට, එහෙම නැත්නම් කහ පාට, නිවෙන පත්තු වෙන ජ්වලන රටාවකින් යුක්ත ආලෝකයක් තිබෙන ලයිට්ස් වලට තමයි අපි VIP ලයිට්ස් කියලා කියන්නේ. එතකොට දැන් මේවා පාවිච්චි කරන්න පුළුවන් මොන වාහනවලද කියන එක ගත්තොත් එහෙම මෝටර රථ ප්‍රවාහන පනතට 2009 එකතු වෙච්ච සංශෝධනය 71 වෙනි නියෝගය තුළ පැහැදිලිව දක්වනවා. එක පැත්තකින් ගත්තට පස්සේ ගිලන් රථවල රතු පාට අපි දැකලා තියෙනවා විදුලි මේ ආලෝකයක් යනවා. ඒ වගේම තමයි ගිනි නිවන රථවල තියෙනවා රතු පාට ආලෝකයක්, ඒ වගේ රතු පාට නිවෙන පත්තු වෙන ආලෝකයක්. ඒ වගේම පොලිස් රේඩියෝ රථවල දැකලා තියෙනවා නිල් සහ රතු කියන මේ ආලෝකයන් නිවිනිවි පත්තු වෙනවා. ඒත් එක්කම මෝටර රථ ප්‍රවාහන කොමසාරිස්වරයා විසින් අනුමත කරපු එහෙම නැත්නම් අවසර දීපු වාහනවලදී මේ කියන VIP ලයිට්ස් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ගැටලුවකට තියෙන්නේ මේවා අනිත් වාහනවලට පාවිච්චි කරන්න පුළුවන්ද කියන එක. එතකොට පැහැදිලිවම 71 වෙනි නියෝගය තුළ සඳහන් කරන හදිසි අවස්ථා වාහන කියලා තමයි මේ දේවල් දක්වන්නේ. එතකොට මේ වාහනවල විතරයි මේ දේ කරන්නට පුළුවන් වෙන්නේ. මේ කාරණාව තවදුරටත් තහවුරු කරමින් ඇත්තටම මෝටර රථ ප්‍රවාහන පනතේ 153 වගන්තිය තුළ පැහැදිලිව දක්වලා තිබෙනවා. කොයි ආකාරයෙන් ජ්වලන රටාවකින් යුක්ත ආලෝකයන් තියාගන්න පුළුවන්ද කියන එහෙම නැත්නම් ඒ වගේ ලයිට්ස් තියාගන්න පුළුවන්ද කියන එක එතනදී පැහැදිලිව දක්වනවා. ඇත්තටම අපි දැකලා තියෙනවා සිග්නල් ලයිට්ස් වල ගොඩක් වෙලාවට ඒ වගේ ජ්වලන රටාවක් තිබෙනවා. හැබැයි ඒ කියන කාරණාව හැර වෙනත් කිසිදු ආකාරයක ජ්වලන රටාවක් පවතිනා වූ ආලෝකයක් පවතින ලයිට් එකක් වාහනයකට පාවිච්චි කරන්න බෑ. ඉතින් ඒක නිසා VIP ලයිට් එකක් පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ හදිසි අවස්ථා වාහන සඳහා පමණයි. අනිකුත් වාහනවලට එවැනි අවසරයකින් තොරව පාවිච්චි කරන්න බෑ. ඉතින් ඒක නිසා මේ නීතිමය தත්ත්වය දැනගෙන පාර ගෙනියන්න. මොකද එහෙම නැති වුණොත් එහෙම ඒ සම්බන්ධව 153 වගන්තිය යටතේ අනිවාර්යෙන් ඔබ වරද කරුවෙක් බවට පත් වෙන්නට පුළුවන්.